ඇඹිලිපිටිය ශාන්ත මයිකල් දේවස්ථානයේට වසර 50 පිරීමේ ස්වර්ණ ජයන්ති මංගල්‍යය ඊයේ පැවැත්ුණා. ඒ කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ මූලිකත්වයෙන්ුයි. මෙම අවස්ථාවට දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමර් පේ සෝබිත හිමි ඇතුළු මහා සංඝරත්නයද එක්ව සිටියා. අරන්තලාවේ භික්ෂු ඝාතනය, දළදා මාලිගාවට ප්‍රහාරය, ශ්‍රී මහා බෝධීන් වහන්සේ මිදුලේ මළුවේ රතුලේ ගලා ගිය හැටි, ත්‍රස්තවාදයේ ගොදුර බවට බෞද්ධයෝ පත් වුණා. අවාසනාව ඒ ත්‍රස්තවාදීන් මෙහෙයපු ඒ ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක කරපු මහමුලකාරයෝ අද පාර්ලිමේන්තුවේ අපේ පාලකයෝ. එවන් පිරිසක් නීති හදන තැනට, ව්‍යවස්ථාදායකට ගිය තැන අපට යුත්තේ ඉටු වෙයිද? කිසිම ප්‍රශ්නයක් නැහැ. ජාත්‍යන්තරයේ උදව් ඉල්ලා සිටිය යුතුයි. ජාත්‍යන්තරයට මේ ප්‍රශ්නේ ගෙනියන එක ලැජ්ජාවක්ය, ශ්‍රී ලංකාවේ ගරු සම්භාවනීයභාවයට අනතුරක්ය, නරකෙයි, අපේ ගරු ගම්භීරකමට අවඥාවක්ය කියලා කියන අය ඉන්නවා. ඉතින් ඕක ඔය තරම් ගණන් ගන්න දෙයක්ය? අනේ අපට කන්න නැහැ කියලා ලෝකෙ හිඟමන් යන එක නම්බුවද්ද? අනේ අපට බෙහෙත් ටික නැහැ කියලා ලෝකෙ වටේ අපේ පාලකෝ හිඟමනේ යනවා පොල් කට්ට අරගෙන. මේක නම්බුද? බුදුහාමුදුරු උගන්ලා දෙන දේ අනුව පළවෙනිවෙන්ම අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපේ තියෙන ඇතුලේ තියෙන තණ්හාව. තණ්හාවට තියෙන ආශා, ඒ දේවල් වලින් අපි මිරිකි මිරිකි ජීවත් වෙනවා. මේ වගේ සමාජයක අපි දකිනවා නොයෙකුත් විෂමතා. විෂමතා වලින් අපේ ජනතාව මුදවා ගැනීමට අපි කහ සිවුර සමග සුදු ලෝගුවත් එකතු වෙන්නට ඕනේ. මේ දූෂණය පිටුපස පොඩි පොඩි අය විතරක් නෙමෙයි ලොකු ලොකු අයත් ඉන්නවා. ශ්‍රී ලංකාවේ සමාජය අපි ආගම අදහනවා කියලා කිව්වට පාපිෂ්ඨකමෙන් පිරිච්ච සමාජයක් බවට පත්වේගෙන යනවා. වැදගත්ම සංස්කෘතික හරය තමයි බුද්ධ ආගම. ඒ බුද්ධ ආගමේ තියෙන උතුම් ඉගැන්වීම් අනුව මේ සමාජය ආගමික සමාජයක් බවට හරවන්නට අපි කටයුතු කළ යුතුයි. බෞද්ධ ජනතාව මේ රට තුළ මේ උතුම් වූ ධර්මය බුදු දහම ශක්තිමත්ව ජීවත් වෙනවා නම් මේ රට නිකම්ම පිරිසිදු වෙනවා.